අද අපි කතා කරන්නේ හිදුව ලංකාවේ මේ වෙනකොට සමාජයේ පවතින වෙනස්ම කිදී මාතෘකාවක් ගැන. ඒ තමයි අඩු වයස් විවාහ පිළිබඳ ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය කුමක්ද කියන එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපිම වීඩියෝ එකට. අංක 1. වයස අඩු ළමයෙක් එක්ක ලිංගිකව එකතු වුණොත් මොකද වෙන්නේ? ලංකාවේ නීති අනුව අවුරුදු 16ට පිරිමි ළමයෙක්ට හෝ ගැහැණු ළමයෙක්ට ලිංගික එකතු වීමක් ගැන කැමැත්ත දෙන්නත් නීතියෙන් බැහැ. එහෙම වයස 16 අඩු කෙනෙක් ගැට ගැනීමකට සුදුසු නැහැ. ගැහැණු ළමයෙක් ලිංගික එකතු වීමකට කැමැත දුන්නත් එයාට 16 අඩු නම් කැමැත දුන්නා කියන එක වැරද්දක් වෙන්නේ නැහැ. පිරිමි ළමයා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට වරදකරු වෙනවා. ඒක බොහොම ශක්තිමත් චෝදනාවක් වගේම විදෙහිරීමට අපහසු චෝදනාවක් වෙනවා. හැබැයි අවුරුදු 16 වැඩි අයට කතාව වෙනවා. එහෙම කෙනෙක් ලිංගික එකතුවීමක් කරා කියලා ඒ ස්ත්‍රී දූෂණයක් වෙන්නේ නම් නැහැ. එහෙම කෙනෙක් නම් Taman නැකමැත්තෙන් සහ බලෙන් ලිංගික එකතුවීමක් කළා කියන්න වෙනවා ස්ත්‍රී දූෂණයක් ඔප්පු කරන්න නම්. පිරිමි ළමයාට අවුරුදු 16 අඩුවෙන් වැඩිහිටි ගැහණියක් ලිංගික එකතුවීමක් කළොත් එතනදී වැඩිමහල් කාන්තාව වරදකරු වෙනවා. එහෙම තීන්දුවක් අනුරාධපුර මහාධිකරණය දුන්න වසර 10කට කාන්තාවක් තිරේ ගියා. අංක 2. විවාහ වෙන්න පුළුවන් වයස මොකද්ද? ලංකාවේදී අවුරුදු 18ක් සලකන ළමයෙක් හැටියටයි. ඒත් අපිට බොහෝ විට හමු වෙනවා 16 වැඩි 18ට අඩු ගැහැණු ළමයි Tamange ප්‍රේමවන්තයා එක්ක යනවා. එතකොට තත්ත්වය වෙනස්. ඒ අයට බඳින්න බෑ. ඒත් එකට ජීවත් වෙන්න පුළුවන්. ලංකාවේ නීති අනුව ඕනම වයසක දෙන්නෙකුට එකට ජීවත් වෙන්න පුළුවන්. ඒකට කාටවත් බාධා කරන්න නම් බෑ. දෙන්න කැමැත්තෙන් විවාහ නොවී එකට ජීවත් වෙනවා නම් පොලිසියටවත් ඒකට බාධා කරන්න බෑ. ඒත් අවුරුදු 18ට නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ළමයෙක්ට විවාහ වෙන්න බෑ. ඒ නිසා දිමාපියන්ට ළමයාගේ භාරකාරත්වය ගැන භාරකාරත්ව නඩුවක් දාලා ගැහෙනු ළමයාව වග උත්තර කරුවෙක් කරලා පරිවාස නිලධාරීවත් වග උත්තර කරුවෙක් කරලා කවුරු හරි කෙනෙක් ළමයාව තියාගෙන ඉන්නවා නම් එයාවත් වග උත්තර කරුවෙක් කරලා නඩු දාන්න පුළුවන්. අංක 3. පොලිසියට මේ ගැන බලයක් තියෙනවද? මගේ මතය නම් ළමයා ඉන්න ඕන කායකද කියලා තීරණය කරන්න පොලිසියට බලයක් නැහැ. පොලිසියට පරීක්ෂණ කරන්න පුළුවන් පැහැරගෙන ගියා කියන එක ගැන විතරයි. එතනදී පැහැරගෙන ගියේ නැහැ කියන එක ගැහැණු ළමයා කිව්ව මොහොතේම පොලිසියේ රාජකාරී මේ ගැන අවසන් වෙනවා. මොකද භාරකාරත්වය කියන්නේ සිවිල් කාරණයක්. ඒ ගැන පොලිසියට කිසිම බලයක් පවතින්නේ නැහැ. අඩුම ගානේ ළමයෙක්ව අම්මා තාත්තා බලෙන් අරගෙන ආවත් ළමයා අම්මට දෙන්න හෝ තාත්තට දෙන්න හෝ කියලා කියන්න පොලිසියට බලයක් ලැබෙන්නේ නැහැ. කිව්වත් දෙන්න ඕනත් නැහැ. පොලිසිය හැම දෙන්න කිව්වොත් කියන්න තියෙන්නේ ඒක සිවිල්. එහෙනම් අපි සිවිල් අධිකරණයකින් මේක විසඳගන්නම් කියලා තමයි. එතකොට 16 වැඩි 18 අඩු ළමයෙක් නම් ඒ පොලිසියට ළමයාගේ භාරකාරීත්වය ගැන බලයක් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය නම් දෙමාපියන්ට සිවිල් නඩුවක් දාන්න වෙනවා. එතනදී වුණත් ගැහැණු ළමයා කිව්වොත් ගෙදර යන්න බෑ කියලා දෙමාපියන්ට බලෙන් දෙන්නේ නැහැ ළමයාව. එතනදී ළමයා හා අධිකරණ එක නෙවෙන නෑදෑ කෙනෙක් හෝ බොහෝ විට පරිවාස භාරයට පත් කරනවා. එතකොට 18 පිරුණම ගැහැණු ළමයාට පුළුවන් එළියට ඇවිල්ලා පෙම්වතාව බඳින්න. දෙමාපියන් කොච්චර කැමති වුණත් ළමයා අකමැති නම් දෙමාපියන් එක්ක යෑමට අධිකරණය බල කරන්නේ නැහැ. අංක 4. දෙන්නෙක් පැනල යද්දි නීතිය බලපාන්නේ කොහොමද? දෙන්නෙක් පැනල යන්න කතා කරගන්නව නම් ඒවා දෙන්නම රෙකෝඩ් කරගත්තොත් අනවශ්‍ය ප්‍රශ්න මගහැරගන්නත් පුළුවන්. 16ට වැඩි 18 රටු ගැහැණු ළමයෙක් නම් එයා එක්ක පැනල යන පිරිමි ළමයාට අපහරණ චෝදනා දෙන්න පුළුවන්. ඒ හින්දා පැනල යනවා නම් හොඳට සාක්ෂි තියාගන්න. හැබැයි 16ට අඩුවෙන් පැනල ගියොත් බරපතල වරදක්. පිරිමි ළමයායි ගැහැණු ළමයායි දෙන්නටම 16ට අඩුවෙන් ලිංගික එකතුවීමක් සිදු වුණොත් ඒක වරද සෙවීම සංකීර්ණවත් වරද පිරිමි ළමයාට පැවරෙන බවයි මගේ මතය වෙන්නේ. මොකද ගැහැණු ළමයාට 16ට අඩු නම් ව්‍යවස්ථාපිත ඩිස්ට්‍රිබියුෂනයක් බවට පත් වෙන නිසා. ඒත් ඒක විවාදිත කාරණයක්. ලිංගික එකතුවීම උනේ 16ට අඩු වුණත් ගැහැණු ළමයා පිරිමි ළමයාව පස්සේ කාලෙක කසාද මැරලා ස්ත්‍රී දූෂණ නඩුව මහාධිකරණයට එන කාලේ වෙද්දී ගොඩක් වෙලාවට දෙන්නටම වයස 18ක් යනලා. එතකොට අධිකරණයට ඉල්ලීමක් කළා රජයේ නීතිඥවරයන් විරුද්ධත්වයක් නැත්නම් අධිකරණය සහනදායී විදිහට කටයුතු කරනවා. ඒ වගේමයි අවුරුදු 16ක් 18ක් අතර වයසේ ගියාමයි ගැප් ගත්තොත් සහ ළමයා පරිවාසගත කළොත් ඒ අලුත් උපදින ලදරුව හදාගන්නේ ලදරුවාගේ ආච්චි හෝ සීයාට හෝ සමාන ලදරුවන් පරිවාසගත කරනවා. අධිකරණයේ හිතන සුදුසුම තැනට තමයි ඕන් යවන්නේ. ඒ වගේම තමයි උසාවියෙන් කිසිම විටක අවසර දෙන්නේ නැහැ ගැප් ගත්තා කියලා 18 පෙර කසාද වනින්න. නීති වෙනස් කරන්න උසාවි වලටවත් හැකිවන්නේ නම් නැහැ. අංක 5. අවුරුදු 16 අඩු අය බොරුවට වැඩි වයස් දාලා විවාහ වුණොත් මොකද වෙන්නේ?
බොරු වයස් දාලා විවාහ වෙන ඒවා නීති විරෝධී හින්දා විවාහයේ සුන්තාවට ලක් වෙනවා. ඒ හින්දා ගැහණු ළමයි බොරු වයස් දාලා විවාහ වෙන්න යන්න එපා. ගැහණු ළමයාටම තමයි වෙන්නේ අවාසිය. ඒ වගේම ගැහණු ළමයාගේ වයස 16ට අඩු නිසා කවදාවත් ස්ත්‍රී දූෂණ නඩු අයින් කරගන්න හැකි වෙන්නේ නැහැ. ඒ හින්දාම අධිකරණයේ අනුකම්පාව ලබා ගන්න කරන එවැනි විවාහය තරම් සාර්ථකයි කියලා මට හිතෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා අද මේ අපි කරපු වෙනස්ම විදිහේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ගන්න ඇති කියලා. අපිත් එක්ක දිගටම රැඳෙන්න කැමති නම් අපේ channel එකත් subscribe කරන්න. අපි දාන වීඩියෝ එක මනට ඔයාලා ළඟට ගෙන්න ගන්න ඕන නම් එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක like කරන්න. මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.